ගිරි වැසිපුර සිනමා පටේ රිදීතිර මංගල්‍ය ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී ඊයේ සවස පැවැත්වුණා. සිංහලයේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ චරිතාපදානය ඇසුරින් නිර්මාණය කළ මෙය ශ්‍රී වික්‍රම රාජසිංහ සිනමා වීරඛ්‍යානය ලෙස නම් කොට තිබෙනවා. රාජ්‍ය කුමන්ත්‍රණ හමුවේ 1798 දී කන්නසාමි ශ්‍රී වික්‍රම රාජසිංහ ලෙස රාජාභිෂේකය ලබන අතර යලි කුමන්ත්‍රණ හමුවේ 1815 දී මහනුවර රාජධානියේ බිඳවැටීම සිනමා පටයේ අන්තර්ගතයට ඇතුළත්. නිෂ්පාදනය දමින්ද උපාලි ප්‍රනන්දුගෙන් පර්යේෂණයක් ඇසුරෙන් තිර රචනය සකස් කොට අධ්‍යක්ෂණය කරනු ලැබුවේ දේවින්ද කෝංගහගේ විසින්. පුබුදු චතුරංග රාජසිංහ රජුගේ චරිතයට පණපුවන අතර වෙන්කත රංගම්මල් දේවියගේ චරිතය රඟ දක්වන්නේ නිරංජනී ෂණ්මුගරාජා. ප්‍රධාන ආරාධිතයා වූයේ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පණිවුඩය සභාවට ඉදිරිපත් කරන ලද්දේ ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න මහතා විසින්. මහේන්ද්‍ර පෙරේරා, බුද්ධික ලොකු කැටිය, දයා තෙන්නකෝන්, නයනතාරා වික්‍රමාරච්චි, එල් රොයි අමලදාස්, නවයුගා රාජ්කුමාර් ඇතුළු නළු නිලියන් රැසක් සිනමා පටයට දායක වුණා. කැමරා අධ්‍යක්ෂණය සමන් වන්නිනායකගෙන්. පූජ්‍ය බිබිලා දෙනියේ මහානාම ස්වාමින් වහන්සේ සංගීතය අධ්‍යක්ෂණය කළ අතර එය සිංහල සිනමාවේ භික්ෂුන් වහන්සේ නමක් සංගීත අධ්‍යක්ෂණය කළ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය වනවා. සිංහලයේ අවසන් රාජධානී අවසන් කාලය පිළිබඳව පවතින ලිඛිත ඉතිහාසය සහ සම්ප්‍රදාය මත ගොඩනැගී තිබෙන ඉතිහාසය පිළිබඳව පුනරීක්ෂණයක් කළ යුතුය කියන මතය රටට දෙන්න හොඳ නිෂ්පාදනයක්. මම හිතන්නේ නූතන ලාංකික අපිට ඉගෙන ගන්න බොහෝ දෑ තිබෙනවා කියන එකයි මේ තුලින් කියන පාඩම. ඉතින් මම හිතන්නේ ගිරිවැසිපුර ශ්‍රී ලාංකික සිළු පුරවැසියන්ම නැරඹිය යුතු ඉතාමත් වටිනා චිත්‍රපටයක් හැටියට මා දකිනවා. සිංහල හෝ දෙමළ හෝ වේවා මනුෂ්‍යත්වයේ දුබලකම් තේරුම් ගන්න හොඳ අවස්ථාවක්. මේ තිබෙනවා කාව්‍යමය ගුණේ තිබෙනවා, සිනමා රූපී බව තිබෙනවා, කලාත්මක බව තියෙනවා. පෞද්ගලිකව මම නම් සතුටෙන් නැරඹුවා. කිසිම ජාති භේදයක් භාෂා භේදයක් නැතුව මෙවැනි සිනමා කෘතියන් තමයි ලංකාදේශයේ ඇතුලේ බිහිවෙන්න ඕනේ. එහෙම බිහිවෙන්න තමයි කලා ක්ෂේත්‍රයේ තුලින් අපේ රටේ නම සහ අපේ රටේ කීර්තිය සහ අපේ රට ගැන තියෙන යම් හෝ කැලලක් හරි නැති කරන්න පුළුවන්. මේ වගේ සිනමා කෘති මේ වගේ කලා කෘතියන් බිහිවෙන්න ඕන කියන එක මම ලාංකීය දමිළ කලාකරණයක් හැටියට මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. ආරාධනා කරනවා ප්‍රේක්ෂකින්ට ලංකාවේ සියලුම ජාතීන්ට ඇත්තට ලංකාවේ ඉතිහාසය අවසන් වූ හැටි, ඉතිහාස කතාව වෙනස් වුණු හැටි නරඹන්නට මේ සත්‍ය ඉතිහාසය සඳහන් කරන චිත්‍රපටයක් හින්දාම මම මගේ හැකියාව ඒකට භාවිතා කළා. මේ වකවානුවේ තිබුණ සංගීත ශානරයන් සහ වෙනත් ශෛලී උපක්‍රම භාවිතා කරලා මේකට සංගීත නිර්මාණය කරන්නට යෙදුණා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන දේවල් ගැන හදවත තුළ යම්කිසි දුරස්ත බවක් තියෙනවා නම් මේක එකට එකතු කරන්න මේ චිත්‍රපටය උපකාරී වේ. ඉතිහාසය අපි හැමෝටම අයිති. ඒ ඉතිහාසය සැඟවුණු දේ බොහෝයි, වෙනස් කළ දේ, විකෘති කළ දේ බොහෝයි. ඒ සියලු දෙයින් එපිටට ගිහිල්ලා යථාර්ථය දකින්න හදන මායිමක තමයි ගිරිවැසිපුර හැදෙන්නේ.